මේ අතර නුවර එළිය මහනුවර හා බදුලෑන දිස්ත්‍රික්කවල වතු ආශ්‍රිතව තෝරාගත් පාසල්වල සුහුරු පන්ති කාමර 60ක් ඉදිකිරීමට රජයේ තීරණය කර තිබෙනවා. එසේම වැවිලි අංශයේ ගුරුවරුන් සඳහා විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු විද්‍යාව හා ගණිත යන විෂයන් ඉගැන්වීම දිරිගැන්වීම සඳහා ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මේ වසර තුළ නව සිසු සැරිය බස් සේවා 500ක් ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 202ක ප්‍රතිපාදන ජාතික ගමනාගමන කොමිෂන් සභාර මුදලෙන් වෙන් කර ගැනීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සිසු සැරිය බස් සේවා 1538ක් ක්‍රියාත්මකයි. 19:90 සුවසැරිය පදනමට මේ වන විට ගිලන් රථ 322ක් අයත් එය 450ක් දක්වා ඉහළ නැංවීමට පරිත්‍යාග වශයෙන් ගිලන් රථ ලබා ගැනීමට රජයේ තීරණය කර තිබෙනවා. කුලි නිවෙසියාගේ සහ ගෙවල්වල හිමියාගේ අයිතිවාසිකම් සමාන ලෙස ආරක්ෂා කිරීමේ අරමුණින් නව නීතියක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා සකස් කළ පනත් කෙටුම්පත ගැසට් කිරීමටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළා. ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් හිංසනය පිටුදැකීම සඳහා වූ බහුආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම දෙක ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. හිංසනයෙන් තොර සාධාරණ සමාජ පරිසරයක සියලු දෙනාටම ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කිරීම මෙහි අරමුණයි. දැනට ලියාපදිංචි සමාගම් මතුරින් සක්‍රියව පවතින සමාගම් සංඛ්‍යාව හඳුනා ගැනීම සඳහා නැවත ලියාපදිංචි කිරීමට ප්‍රතිපාදන සැලසෙන පරිදි විශේෂ විධිවිධාන පනතක් හඳුන්වා දීමට රජයේ තීරණය කර තිබෙනවා.